2023 අවුරුද්ද ආරම්භ වෙලා දවස් 10ක් විතර ගෙවිලා තිබුණා වුණත් ලැබුවවෝ 2023 අවුරුද්ද ඔය හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ නිව්සීලන්ඩ් ස්කිල් මයිග්‍රන්ට් රෙසිඩන්ස් වීසා එකේ සෙකන්ඩ් පාර්ට් එක. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එකෙන් අපි ලොකු විස්තරයක් කතා කරා කොහොමද EOI එකක් සබ්මිට් කරගන්නේ කොහොමද ලකුණු 160ක් හෝ එහෙමත් නැත්නම් දෙවෙනි ඉන්විටේෂන් රවුන්ඩ් එකට නම් ලකුණු 180ක් ඕනේ. ඒක කොහොමද ලබා ගන්නෙ EOI එක සබ්මිට් කරගන්නේ කොහොමද ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් ඉදිරිපත් කරන්නේ කොහොමද මේ හැම දෙයක් ගැනම අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක දැම්මට පස්සේ අපිට ගොඩාක් ප්‍රතිචාර ආවා. ඒ වගේම ගොඩක් කට්ටිය කෝල් කරලා ඇහුවා මේක සබ්මිට් කරගන්න උදව් කරන්න පුළුවන්ද? එතකොට කොහොමද හරියටම මේකට අවශ්‍ය ක්වොලිෆිකේෂන් ටික ඉදිරිපත් කරන්නේ? ඒ වගේ ගොඩක් විස්තර ඇහුවා. ඒ හැමෝටමත් අපි පුළුවන් විදිහට උදව් කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ මේ ජනවාරි 18 වෙනිදාට ඔයාලා දන්නව ඇති දෙවෙනි ඉන්විටේෂන් රවුන්ඩ් එක ඉවර වෙනවා. ඒ කියන්නේ ලකුණු 180ක් අරගෙන ඔයාලට EOI එක සබ්මිට් කරන්න පුළුවන් වෙන අවසාන දවස තමයි ජනවාරි 18. ඉතින් එදාට පස්සේ ආපහු මොකද වෙන්නේ කොහොමද එතනින් එහාට මේ පාත්වයක නවතිනවද එහෙමත් නැත්නම් දිගටම තියෙනවද? එතකොට 160 රවුන්ඩ් එකකින් ඉන්විටේෂන්ස් දැනටමත් ලැබිලා තියෙන අය හැමෝටම යන්න පුළුවන්ද? මේ වගේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක පටන් ගන්න කලින්ම මම මතක් කරනවා මේ තියෙන්නේ මේ නිව්සීලන්ඩ් ස්කිල් මයිග්‍රන්ට් රෙසිඩන්ට් වීසා කැටගරි එක ගැන අපි ඉදිරිපත් කරන දෙවැනි වීඩියෝ එක. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එකේ තමයි මේ සම්පූර්ණ සවිස්තරාත්මකම විස්තර තියෙන්නේ. ඉතින් ඒක ඔයා මෙච්චර කල් බලලා නැත්තම් මේ වීඩියෝ එක බැලුවා කියලා ඔයාට ලොකු අවබෝධයක් ගන්න බැරි වෙයි මේ සම්බන්ධයෙන්. ඒක නිසා ඔයා මීට කලින් මේ නිව්සීලන්ඩ් ස්කිල් මයිග්‍රේෂන් ගැන අහලා නැත්තම් ඔයා ඒ අපේ කලින් වීඩියෝ එක රිෆර් කරන්න, එහෙමත් නැත්තම් YouTube එකේ තව ගොඩාක් වීඩියෝස් තියෙනවා මේ සම්බන්ධයෙන් කරපු, එහෙම එකක් චුට්ටක් බලලා ඊට පස්සේ මේක බලන්න. ඒ වගේම නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් සයිට් එකේ තියෙනවා මේ සම්බන්ධයෙන් විස්තර. ඔයාට ගවර්න්මන්ට් වෙබ්සයිට් එක රිෆර් කිරීම මගිනුත් මේ සම්බන්ධයෙන් දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ ඉන්විටේෂන්ස් දැනට ලැබිලා තියෙන අය හැමෝටම නිව්සීලන්ඩ් වලට යන්න හැකියාව තියෙනවද කියලා. ඇත්තටම මේ වෙනකොට ඉන්විටේෂන්ස් ලැබිලා තියෙන්නේ යම් ප්‍රමාණයකට විතරයි. ඒ කියන්නේ 160න් කට් ඔෆ් මාක් එක තිබ්බ දවස්වල EOI එක සබ්මිට් කරපු අයට තමයි මේ වෙනකොට ඉන්විටේෂන්ස් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එයාලා මේ වෙනකොට අර මාස 4ක ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කිරීමේ කාල සීමාව ගත කරන ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේදී මම කිව්වා ඔයාලට ඉන්විටේෂන් එක හම්බුනාට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරලා ඉදිරිපත් කරන්න මාස 4ක කාල සීමාවක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒ මාස 4 තුල ඔයාලා කරගන්න ඕන ඔයාලගේ ස්කිල් ඇසෙස්මන්ට්, එතකොට ඔයාලට මොන හරි ලයිසන් එකක් අවශ්‍යයි නම් ඔයාලගේ රැකියාව නිව්සීලන්ඩ් වල කරගෙන යන්න අන්න ඒ ලයිසන් එක ලබා ගන්න එක. ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි ටෙස්ට් එකකට ඔයා පෙනී සිටලා නැත්තම් ඒකට පෙනී සිටලා ඒ අදාළ මාක් එක ග්‍රැබ් කරගන්න එක, ඔයාගේ සර්විස් ලෙටර්ස් ටික පිළිවෙලට හදාගන්න එක, ඒ හැම දෙයක්ම ඔයා මේ මාස 4 කාල සීමාව ඇතුළත කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ ටික කරගත්තොත් තමයි මේ ප්‍රොසෙස් එක මෙතනින් එහාට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඉන්විටේෂන් එක ලැබුණා කියලා ඔයාලට යන්න හැකියාවක් නැහැ. හරියටම ප්‍රොෆයිල් එක කම්ප්ලීට් වෙන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම ඔයාලා මතක තියාගන්න ඕනේ දැන් නෙමෙයි EOI එක සබ්මිට් කරන අවස්ථාවේ තමයි. මොකද ඔයාලගේ කරලා කම්ප්ලීට් කරපු නැති ඩිග්‍රීස් වගේ දේවල් මේ EOI එක සඳහා ඇතුළත් කරොතින් ඔයාට ඒක ක්‍රෙඩෙන්ෂල් එකක් විදිහට ඉවැලුවේට් කරන්න ඉදිරිපත් කරන්න හැකියාවක් නැත්තම්. ඒ කියන්නේ මේක කම්ප්ලීට් කියලා පෙන්නන්න බැරි දෙයක් නම් ඔයාට ඒ සම්බන්ධයෙන් සාක්ෂි නැත්තම් එතකොට ඔයාට මේක මේ ප්‍රොෆයිල් එකට ඇතුළත් කරන්න බැරි වෙනවා. එතකොට ඔයාට ප්‍රශ්නයක් එනවා EOI එකේ ඔයා සඳහන් කරපු දෙයක් ඔයාට ඉදිරිපත් කරන්න ප්‍රූෆ් කරන්න බැරි වුණාම අන්න එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට් නැති නිසා ඔයාට මෙතනින් මෙහාට මේ ප්�ROCESS එක ගෙනියන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා EOI එකක් කම්ප්ලීට් කරනකොට සබ්මිට් කරනකොට මම මේ දැන් කියන්නේ 180න් කට් ඔෆ් මාක් එක තියෙන කට්ටියට, මොකද එයාලට තවත් දවස් 8ක වගේ කාලයක් තියෙනවා. තවම ජනවාරි 10 වෙනිදා නිසා ජනවාරි 18 වෙනකන් ඔයාට කාලේ තියෙනවා. ඉතින් එතකොට මතක තියාගන්න හරියටම ඔයාට ප්‍රූෆ් කරන්න හැකියාව තියෙන දේවල් විතරක් මේ EOI එක සඳහා ඇතුළත් කරන්න. එහෙම නැති වුණොත් අපරාදේ. මොකද EOI එක සබ්මිට් කරන්නත් ඔයාට යම් මුදලක් වැය වෙනවා. ඔයා එක ඩොලර්ස් වලින් පේ කරන්න ඕනේ. ඒක නන් රිෆන්ඩබල්. ඉතින් එතකොට ඒ සල්ලිත් ගෙවල ඉවර වෙලා ඔයාට මේක කරගන්න බැරි වුණොත් ඒක අපරාදේ හින්දා.
ඉතින් ඉන්විටේෂන්ස් ගැන ඒ කතා කරපු ටික එච්චරයි. ඊට පස්සේ අපි බලමු මේ වැදගත්ම ප්‍රශ්නේ. දැනටත් අපිට කෝල්ස් ගොඩාක් එනවා ජනවාරි 18 වෙනිදායින් පස්සේ මොකද වෙන්නේ, නිව්සීලන්ඩ් ස්කිල් මයිග්‍රේෂන් ස්ට්‍රීම් එක ජනවාරි 18 වෙනිදායින් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද, ආපහු අපිට ඇප්ලයි කරගන්න විදිහක් නැද්ද කියලා ගොඩක් අය අහනවා. ඉතින් කලින් වීඩියෝ එක අවධානයෙන් බැලුවනම් ඔයාලා මේ වෙනකොට දැකලා තියෙන්න ඕනේ. මේකේ ඩෙඩ්ලයින් එක ජනවාරි 18 වෙනිදා තිබුණට මේක ඉවර කරන්නේ නැහැ යාලා. ඒගොල්ලෝ කියලා තිබුණා මාසෙන් මාසෙට මේක මන්ත්ලි රැෆල් එකක් විදිහට ඒගොල්ලෝ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි හිතනවා මේක කැනඩාවල AIP ප්‍රෝග්‍රෑම් එක වගේ යම් කාලයක් තිස්සේ මයිග්‍රන්ට්ස්ලා සඳහා විවෘත වෙන පාත්වේකක් වෙයි කියලා. මොකද නිව්සීලන්ඩ් වලින් මේක ලොකු කාලයක් අරගෙන ප්ලෑන් කරලා තමයි රිලීස් කරේ. ඉතින් ඒ නිසා මේක යම් කාලයක් තිස්සේ අල්ලලා තියෙයි කියලා අපි හිතනවා. හැබැයි ඉතින් තවමත් මේගොල්ලෝ අප්ඩේට් එකක් නම් දීලා නැහැ. ජනවාරි 18 වෙනිදායින් පස්සේ කොහොමද කට් ඔෆ් මාක් එක තව වැඩි වෙනවද අඩු වෙනවද, එතකොට තව මොනවා හරි ඒගොල්ලෝ ෆිල්ටර්ස් දාන්න බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ ඉන්විටේෂන් දීපු හැමෝම ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරාට පස්සේ ඒගොල්ලෝ නිව්සීලන්ඩ් වලට ගන්නවද? එහෙමත් නැත්නම් ආපහු මොනවා හරි ෆිල්ටර් එකක් දාලා යම් කොටසක් විතරද ගන්නේ? අන්නේ විස්තර සම්බන්ධයෙන් තවම නම් මේගොල්ලෝ මුකුත් කියලා නැහැ. ඒක නිසා තවමත් ඒ සම්බන්ධයෙන් අපිට මොනවත් විස්තරයක් කියන්න හැකියාවක් නැහැ. හැබැයි ඉතින් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ මොනවා හරි අප්ඩේට් එකක් දාපු ගමන්ම ඔයාලට ඒ සම්බන්ධයෙන් විස්තර අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනකල් අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ වර්ල්ඩ් වයිඩ් වීසා YouTube channel එක දැනට subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් Facebook page එකටත් like එකක් දාලා තියාගන්න. ඉතින් ඔයාලට මොනවම හරි ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් ඔයාලගේ වීසා එකක් සම්බන්ධයෙන් මොනවා හරි තොරතුරක් දැනගන්න ඕනේ නම්, ඒ වගේම උදව්වක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් අපේ කන්ටැක්ට් නම්බර්ස් වලට කතා කරලා ඒ සම්බන්ධයෙන් අදාළ කෝඩිනේටර් කෙනෙක් හරි කන්සල්ටන්ට් කෙනෙක් හරි කන්ටැක්ට් කරගෙන ඔයාලට අවශ්‍ය විස්තර ලබා ගන්න.